ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් ඔබතුමා කිව්වා පාර්ලිමේන්තුවේදී ණය ගන්න නම් මේ රජයට කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ, ඒ ගැන ඔබතුමන්ලා සහයෝගය පළ කරන්නේ නැහැ කියලා. ඔබතුමන්ලා මේ ආණ්ඩුව බාර දෙනකොට ඔබතුමන්ලා භාණ්ඩාගාරයේ කොච්චර විතර මුදලක් ඉතිරි කරලා ගිහිල්ලා තියෙනවද? ඒක වර්තමාන රජයේ ඇත්තටම කිව්වේ අසීමිතව ණය ගත්තා. උපදින්න ඉන්න પરම්පරාවත් ණයකාරයෝ කරනවා. ඒ නිසා අපේ රජය නිසි කළමනාකරණයක් එක්ක මේවා ක්‍රියාත්මක කරන්න කියලා එවැනි පොරොන්දු දීලා තමයි බලයට ආවේ. ඉන්දියාවට ගිහිල්ලා කියනවා ණයවාරික ගෙවා ගැනීම සඳහා අපහසුතා තියෙනවා, වසර 3ක සහන කාලයක් දෙන්න. එහෙම තිබෙද්දි තව තව ණය අර ගැනීම සඳහා විපක්ෂයක් හැටියට අනුමැතියක් දෙන්න පුළුවන් කමක් නැති බව තමයි පැහැදිලිව ප්‍රකාශ කරේ. ඔබතුමන්ලා කියනවා, ඔබතුමා දැනුත් සඳහන් කරා මේ 69 ලක්ෂයක් අසරණ වෙලා තියෙනවා කියලා. දැන් ඔබතුමාට තේරෙන්නේ නැද්ද සමහර කාලකට මේ ඔබතුමන්ලගේ පාර්ශ්වයේ නියෝජනය කරපු 56 ලක්ෂයකුත් දැන් අසරණ වෙලා තියෙනවා. ඔබතුමන්ලා තාම මේ අර්බුද පක්ෂයේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන නැහැනේ. ඒ නිසා ඒගොල්ලන්ටත් පොඩි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නේද? ඔබතුමන්ලා ඉදිරි මැතිවරණයේදී කොහොමද පිළිගන්නේ? 69 ලක්ෂයේ විතරක් නෙවෙයි, 69 ලක්ෂයෙන් පිට ඡන්ද දීපු උදවියටත් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාප නිසාද ජීවන පරිං විශාල ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ජීවත් වීමේ ප්‍රශ්නේ හැමෝටම බලපාන. අපේ පක්ෂයේ අර්බුදයක් ගැන ඇහුවා. ඇත්ත වශයෙන්ම මම කියන්න කැමතියි, එක්සත් ජාතික පක්ෂයේ හැම විටම ප්‍රජාතන්ත්‍රවාදීව ඕනෑම කෙනෙකුට විවිධ මත පක්ෂය තුළ ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ හැම මතයකටම කන් දෙන්න පක්ෂයේ සූදානමින් සිටිනවා. විවිධ අවස්ථාවලදී අපට මතකයි ජනාධිපතිවරණයට පෙර විවිධ මත ප්‍රකාශ කරා. අවසානයේ අපි ඔක්කොම එකට හිටගෙන එක තීරණයකට ඇවිල්ලා ඒ තීන්දු ගත්තා. දැන් වර්තමානයේ ඔබ ඔය කියන විදිහ අර්බුද, ඔබ අර්බුද හැටියට සඳහන් කරන්නේ විවිධ මත ප්‍රකාශ කිරීම. ඔය කොයි මතේ ප්‍රකාශ කරත් ජනතාවාදීව ජනතාව ඉල්ලන මතයට කන් දීලා අපි ඔක්කොම එකට හිටගන්න සූදානමින් සිටිනවා.